ආයුබෝව වේවා. සක්වල සිතේම නාලිකාව ඔස්සේ සක්වල සිතේම නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ව දැනුවත් කිරීමට අද අපත් සමග විශේෂ අමුත්තෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමාගේ නම මම ප්‍රකාශ කරන්නේ නැහැ. අපි එතුමාට යම් අන්වර්ථ නාමයකින් හඳුන්වමු. විශ්ව කියලා හඳුන්වමු. ආයුබෝවන් විශ්ව මහත්මයා. ආයුබෝවන්. අපේ සක්වල සිතියම නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට ඔබතුමාට පුළුවන්ද පැහැදිලි කරන්න මේ අනුනාකි? දැන් ඔය රෙප්ටීලියන්ස්ලා ගැන අමුතු අමුතු කතා පැතිරෙනවා. ඒ අය ගැන ඔබතුමා දරන මතය මොකද්ද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් අපිට කරන්න පුළුවන්ද? ඔව්, මේකයි කතාව සංජීවනී. මේ ගොඩක් දේවල් මාතෘකා තියෙනවා මේ මනුලෝකේ ආරම්භයේ හිටම. මනුලෝකේ ආරම්භය ගත්තොත් එහෙම මනුලෝකේ පටන් ගත්ත මුල්ම අවස්ථාවල මේ ඔය කියන සමහර අවස්ථාවන් වල අපේ මනුස්ස ලෝකේ ආරම්භයේදී තිබිච්ච ඇති ආශාවන් සහ සන්තර්පණ රතියට මුල් වුණා සමහර කණ්ඩායම් අදි රතියට. මෙන්න මේ අවස්ථාවන් වල විශ්වයේ සිටිය එක්තරා විනාශකාරී කොට්ටාස. මෙන්න මේ කොට්ටාසේ හිටියා එක්තරා කණ්ඩායම්. මේගොල්ලෝ මේ ආලෝකයට එක ප්‍රශ්න තිබුණා. ආලෝකවත් දෙවරු. ඔව්. එතකොට මෙන්න මේ කට්ටියට ඒගොල්ලෝ මා ඉරිහාගෙන හිටියා කාලයක්. ඔව්. අතර මේ කතෝලික ආගමේ ෆෝලන් ඒන්ජල්ස්ලා කියන්නේ මේක වගේ කට්ටියක්ද? නෑ, ෆෝලන් ඒන්ජල්ස්ලා කියන්නේ දෙවරු වගේ කට්ටිය. ඔව්. ඔය මේ බයිබලේ සඳහන් වෙනවානේ අනාගතේ ඔය මර්ධනය කරන්න ඇන්ඩ්‍රියස් එනවා කියලා. ඔව්. ඒ ඇන්ඩ්‍රියස් කියන්නේ මේ බයිබලේ අනුව ඔය මේ අදිරව් කියන කෙනා. කවුද? එයාගේ නම ඇත්තටම. ආයි කියන්න පුළුවන්ද? අදිරව්. අදිරව්. ඔව්. අපේ හෙළ නම ඇවිල්ලා ආදිරාව. ආදිරාව. ඔව්. එතකොට යාර කියන්නේ රාවදේව. රාවදේව. එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා ආරම්භේ නම් මේ බුදුදහම රකින්නයි මේ ලෝකේ රකින්නයි ධාම රකින්නයි සතරවරම් කියලා කට්ටියක් ඉවරන ගත්තා. එතකොට ඒ පළවෙනි බුදුරජාණන් කාලේනේ. ඒ පළවන බුදුරයා එන්න කලින් මනුලෝක ආරම්භයේදී මේගොල්ලෝ ඔය කියන කට්ටිය කුසතුළු පිළිගෙන ගත්තා. එතකොට මේ අන්‍ය තල වලින් පැමිණිච්ච කට්ටිය. අන්‍ය තල කිව්වේ කොහෙ තියෙන තලද? මේ විශ්වයෙන් එයා පැත්තේ මේ එකම තලයේ ආරම්භ වෙච්ච මූලයක් මේ මනුසුලෝ. මූලයක් තියන්නේ. ඔව්. ඔව්, මේ දෙගොල්ලෝ අතර තිබිච්ච ගැටුමක් මේක. ඔව්, සුරාසුර යුද්ධයක්. සුරාසුර නෙමෙයි මේගොල්ලෝ. එහෙනම් සුරාසුර කියන්නේ අපි සුර නම් භාරතීය අසුර. මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔව්. එතකොට ඒ මුල්ම කාලවල ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝත් එක්කත් ගැටෙන්න ගියා. මේ මනුලෝකේ උප්පත්තිය ගත්තා ඒගොල්ලෝ. මොකද මව්කුසවල වලට රින් ගන්න ගත්තා. ඒ කියන්නේ දේවත්වෙන් හිටපු කට්ටියගේ අසින්ම තමයි රින්ගුයි. එතකොට මේගොල්ලන් ගත්තොත් එහෙම විනාශකාරී. මේ ලෝකේ විනාශ කරන්නයි අනම්මනම් එක එක දේවල් කරන්න ගත්තා. මේගොල්ලෝ අන්‍ය විශ්වාස මත ගියා. එතකොට තමයි මේගොල්ලන් දැකලා තමයි මේ මේ දේවල් මේ මුදව ගන්න ඕන දෙවිවරු. මේ හොඳම කොට්ටාසය මේගොල්ලෝ මුලාවටපත් වෙනවා. කියලා එතකොට තමයි මේක ආරම්භ වෙන්නේ මනු ලෝකේ මනු සම්මතයෙන් ආරම්භ වෙන්නේ. මනු පළවෙනි රජතුමා වෙන්නේ එයා තමයි මේක ආරස කරන්නේ. ඒ කියන්නේ මනු පරම්පරාව ආරස කරන්න ඉපැයි. මනු කියන්නේ මේ දේශපාලක කණ්ඩායම නෙමෙයි. අපේ ක්‍රමය අනුව. මේ හෙළ ක්‍රමය අනුව. එතකොට අන්න ඒ වගේ කට්ටියක තමයි අර ආරම්භ වෙච්ච කට්ටිය මොකද කළේ? මේගොල්ලොත් එක්ක ගැටුණා. ඒගොල්ලෝ කරේ නීච වැඩ. ඒ කියන්නේ මා අපරාධකාරයෝ. අමු මස් කන උන්ට තමයි යකෝවි. එතකොට ඒ කාලේ නීච වැඩ කරපු ඉන්නා පළවෙනි බුදුරජාණන් කාලෙත් මේගොල්ලෝ ලොකු ගැටුම් ඇති කරගත්තා. මේගොල්ලන් අයින් කළා මේකේ. මනුස්ස සම්භවයෙන්ම මේ ඉපත්ති ලැබුවට මේ කුසවල පිළිඳගෙන ඉපදෙනවානේ. හොඳ නරක දෙකම තියෙනවා මන් ලෝකේ. එතකොට මේගොල්ලන් අයින් කළා. අයින් කළේ මේගොල්ලෝ කරපු නීච වැඩ ඉන්නා. මොකද මේගොල්ලෝ දහමකට නැහැ. කිසිම දාමකට නැ එකට ඉන්නවා. එකට ආශ්‍රය කරනවා. මේ මනුස්ස ලෝකෙ ඉපදෙලා ඉන්න ගොඩක් දෙනෙක් දැනුත් ඉන්නවා. ඔයා දකින් දකින් කෙනාව හිතනවා මේ පුද්ගලයා යාපත්. මේ පුද්ගලයා යාපත් කියලා. නෑ. ඔයා ආත්මය දකින්නේ නෑ. ආත්මය දකින්න පුළුවන් නම් ඔයා මනුස්ස රූපේට එයාගේ දෙයක් දකිනවා. ඒක සමාරු එනවා. එනකොට ඔයාගෙන් අහලා උන්ට ලස්සනට කතා බහ කරනවා. ඒ වුණාට ඔය ආත්මයට ඇතුළෙන් බැලුවම තියෙන්නේ බලු මූණවල. සමහරුන්ගේ බල්ලෝ වගේ ඉන්න කුණු වේ ඉන්නේ නෙමෙයි. හැබැයි මනුස්ස රූපේ තියෙන්නේ රූපේ. ආත්මය අරගෙන. සමහර වෙනවා කිඹුල්ලෝ වගේ.
ආත්මේ කිඹුල්. හතපය කොහොමද තියෙනවා? සමහර ඉන්නවා දැන් සාමාන්‍ය බලස්. ඔය රාමායන ජඩසේනේනවා කියන්නේ. මුළු කියන්නේ ජඩ ජඩායි කියනවා. ජඩසේනේනවා. ජඩ කියන්නේ මා අපරාධ කරපියෝ. එතකොට ඔය අනුම කියනවනේ වඳුරු මූණක් තියෙනවා. එතකොට අනුම ගැන සත්‍ය කතාව අපි දන්නවා. ඒ හාම වෙනයි රාමගේ මල්ලි. ඔය කියන අනුම කියන්නේ අර කොට්ටාසේටයි තියෙන්නේ. විනාශකාරයෝ. එතකොට මේ පළවෙනි බුදුරජාණන් කාලේ ගත්තත් මුන් හිටියා. ටික කතාවක් තියෙනවා මුන්ගේ. එතකොට මුන් ඔක්කොම අයින් කළා මේකේ. අයින් කළා මනු සම්මතයෙන් ඊට පස්සේ මේ සතරවරම් කියන කට්ටිය මේක ආරසා කළා සියලු දේවල්. ඊට පස්සේ එන්න එන්න කලියුග වෙනකොට මුන් වැඩි වෙනවා ලෝකේ. මුන් වැඩි වෙනවා. උන්ව දැක්කොත් එහෙම ඔයා දකින්න කොණ්ඩේ උන්දටම ක්‍රේ. හැබැයි එමු ගත්තොත් එහෙම ජේසුමාගේ කාලේ ජේසුමාට ලොකු අපරාධ කළා. දිග කාලයක් ඔය ඉතිහාස ගත්තාම උන්ගේ මායකා ඇවිල්ලා රඟපානවා. මම තමයි රාවණ. රාවණ ඉන්න කලින් ඉතිහාසය දැනගන්නවා. සිව ඉන්න කලින් සිව ගැන දැනගන්නවා. කිසිම ආලෝකයක් නැහැ. හැබැයි රඟපාලා මනුස්ස ලෝකෙදී මේ මිනිසුන් රවට්ටනවා සමහරුම. ඒතකොට විෂ්ණු ඉන්න කලින් ඌ විෂ්ණු වෙලා ඉවරයි. උන් කවුරු හරි එකෙක්. ඇවිල්ලා මම තමයි විෂ්ණු කියලා රඟපානවා. අන්න ඒ වගේ ඒ කාලේ සක්විති පාලන කරන්න එනකොට මේ ලෝකේ ධර්මයෂ්ඨ කරන්න එනකොට මුන් රඟපාන්න එනවා වෙනවා. දැන් අපේ රටේ ගත්තොත් ඔය කියපු ඔය පකිලි ටික සිංහල බෞද්ධයද? පිළිගන්නවද ඒක? ඔව් අපි ඔය බලන්න ඕනේ නේද? ඔයලා බලන්න දෙයක් නැහැ. නංගම් වශයෙන් අපි ගන්නවා. ඔය කියන ජේ.බී. සිල්වා මහත්තයා කියන කොටසේ හිටපු කට්ටිය අද ඇතුළේලා තියෙන ශ්‍රී ලංකා දූපතේ. බුදුදහම වනසන්න. සා සිංහලයන් වනසන්න. නියම සිංහලයෝ කියන්නේ මනු සම්මතයේ ආරම්භකෝරු. ඒ කියන්නේ මනු සම්මත පරම්පරාවේ කට්ටිය. මේ මනු සම්මත පරම්පරාව ආරම්භනේ මේ ලක්දීපේ. ඔව්. එතකොට එදා තිබිච්ච චණ්ඩාල වනේ අදත් තියෙනවා. පළවෙනි බුදුරජාණන් කාලේ තිබිච්ච. ඒ පළවෙනි බුදුරජාණන් වාර්තා කරපු චණ්ඩාල ඇතා. එයාගේ නමින් තමයි තියන්නේ උතන. චණ්ඩාල වනේ. ඇයි ගමිනිය අපේගේ පුතා සාලිය කුමාර චණ්ඩාල ගමින් ඉන්නේ ගෑනු ගන්නේ. ඔව්. එහෙනම් මනු සම්මතය කොහෙන්ද ආරම්භ වෙලා තියෙන්නේ? චණ්ඩාල ගමේ. නෑ. එහෙනම් මේ ලංකාවේ ආරම්භ වෙලා ලංකාවෙන් ඔව් ඒක මාවන්සි ලියන උඩ මනු සම්මත පරම්පරාව කියලා ලියනවනේ ඔව් එනවා ඒක ඉන්දියාව ලියන්නේ බෑ ඔව් ඒතකොට මේ මේ දේශයෙන් දීපෙන් එනරපො දැම්මා ඔව් එතකොට මුන්ව තමයි ඒ කාලවල පාලන කරන කට්ටිය මර්ධනය කළේ ඔව් ඇයි මර්ධනය කළේ මේ ලෝකේ විනාශයි ඉඩියෝ මුන් අමුමම ඔයාගෙන අමු මස් කනවා ළමයි අමුගෙන් කෑවා ඔය වැඩියෙන්ම ඔක පටන් ගත්තේ ಭಾರತයේ දකුණු ඉන්දියාවේ පස්සේ මුන් පස්සේ කාලේ මුන් මේ යාගවම පවත්වලා බිලි පූජා පවත්වලා මුන් බය කරලා මුන් මේ වැඩ කළේ වෙනම රාජ්‍යයක් හදාගත්ත වෙනම නීච කොට්ටාසයක්. උන්ට කියන්නේ නීචයෝ. නීච කුල බන්ධන කියන්නේ. මෙන්න මුන් අල්ල තමයි අපේ ළමයින්ට දාලා බන්ධනය කරන්නේ. එතකොට ඒකේ ඉන්න අදි රති තෘෂ්ණාවෙන් පිරිච්ච ගෑනු. මැරලා කියලා මල පෙරේ හිටියෝ. මුන් දකින්නකොට හරි අප්පිරියයි. සමහර කුණු බේරෙනවා. එතකොට මුන්ගේ තියෙන එක්තරා කොට්ටාසයක් හිටියා රාම කතාව ගත්තමකෝ. ඔය කියන අනුනාගිවරු. ඔය කියන අන්වාගිවරු කියන කට්ටිය එතකොට මොනුත් හිටියා වැඩක් කරන්න ඇවිල්ලා මුන්ට ගාව සක්විති දන්නා මුන් අරගල කරන්න ගත්තා එතකොට ඒ සක්විති මාරාමනේ එයාට කියන්නේ සූර්ය චක්‍රවර්ති මාරාම එතකොට ඒ කාලෙත් මුන් මේවා කරන්න කියලා රාමගෙන් කෑවා එතකොට ඊට එයා කතන්දර තියෙනවා විෂ්ණුගේ කතන්දර. ඒ විෂ්ණු කාලෙත් මහා අපරාධ කළා. අපරාධ කරන්න ගිහිල්ලා හොඳටම කෑවා. ඒ වගේ ඔය දේවල් ඔක්කොම ලෝකෙට ඇදලා ගත්තේ ඔය භාරතය කියන රටෙන් එක්තරා කොට්ටාසයක්. ඒකට උන් වන්දනාමාන කරන්නේ සත්තු කපනවා. සංජීවනි දන්නවද? සත්තු කපන්නේ කාටද කියලා? කාළි කියලා. නෑ දන්නේ නෑ. උන් තමයි ලේබුන් මෙව. අර දළ දෙකක් තියෙන්නේ. ඒ ලේබුණ කොට්ටාසේ ඉන්න ගෑනු පිළිමේ. තව ඉන්න මස් වලට ඇබ්බේ විච්චියෝ. මස් මාන් තමයි ඕනේ ගෑනුන්ට. ඉන්න තඩි ඇඟවල තියෙන්නේ. අපේ කාන්තාව ලස්සනයි. සිංහල කාන්තාව. දැක්කම ප්‍රියමනාපයි. පතිනියෝ. උන්ට ඕන කළා මේකෙන් උන්ට උන්ව රැවට්ටවන්ගේ මායකෙක් ඉන්නවා. මොනවා කියලාද? මනු සම්මතයේ ගෑනුත් එක්ක ලිංගික සංවාසය කළාම ශක්තිය ලැබෙනවා කියලා. ඔක්කොම ශක්තිය. උන් රැවටුණා ඒකට. රැවටුණා ඊට පස්සේ අපේ ගෑනු උත්සන්න ආව බලෙන්. ඔය යම කාලෙම දරුණු දේවල් උනේ ගෑනු වරබය කියන කතාව පුරාණවල බොරුවක් නෙමෙයි. අපේ දෙවිවරු අපේ කාන්තාව වරස කරන්න යුද්ධ කළා. මොකද අපේ වටිනාම සම්පත තමයි මනුලෝකේ
කාන්තාව. මාතාව තමයි උතුම්. ඒකට අරුන් ඇවිල්ලා කරන්නේ ස්ත්‍රී දූෂණ සහ අපරාධ. අම්මස් කණියෝ. ඔය තමිල්නාඩුවේ ඉන්නේ උන් ලංකාවේ ඉන්නේ මේ බුදුදාමිකයෝ කියන මේ සිංහලයෝ ඉන්නවා නේද? ඔය සිංහලයෝ කියන්නේ සිංහලයන්ට නෙමෙයි. උන්ට තේරෙන්න බෑ බුදුදාමිකයෝ ඉන්න මේ මේ ලංකාවේ බෝධි රෝපණය කරලා තිනවා. හැමතැනම හැම දෙයක්ම කරලා තිනවා බුදුන් වෙනුවෙන්. මේකේ සත්තු කපන්න දෙන්නේ කොහොමද? තානම් කරපු එකේ. බිලි පූජා වත්තන්නේ කොහොමද? උන් ඒ කාලේ සොලි අනම්මනම් ආක්‍රමණවලදී මේ රටේ අපේ දරුවන් අල්ලගෙන අමුඅමුවේ බෙලි කැපුවා බිලි පූජා පැවැත්තුවා. කන්‍යා දාන කියන්නේ ඒකයි. මේ රටේ බලය බිඳවන්න. එතකොට ඒ වගේ ලොකු අපරාධ වෙච්ච ලොකුම අපරාධ වෙච්ච භූමියක් තමයි මේ ලංකාදීපය කියන්නේ හැම කාලෙම. ඒ වගේම බුද්ධ මණ්ඩලය මේකම තමයි. ඒකෝ සංජීවනී මේ අපරාධ මේ රටේ විතරක් නෙවෙයි උනේ. භාරතෙත් උනා. ඒ අරුන් රාජ්‍ය අල්ලගන්න භාරතේ. එහෙම අපරාධ කරලා ඉන්දියාවේ රජ වෙච්ච එකෙක් තමයි ඔය අශෝක කියන්නේ. ඌගේ නිගණ්ඩයන්ගේ පැත්ත. නිගණ්ඩයෝ කියන්නේ කවුද? නිගණ්ඩ වර්ග ගණනාවක් ඉන්නවා. උන් අයිති වෙන්නේ තේකට. කවුද නිගණ්ඩ කියන්නේ? සෝනි ඉන්නවා මලකුණු කනවා. ඒ කියන්නේ නිගණ්ඩ කිව්වම කොටස් ගන්නවා එළුවෙන් ඉන්න කොටසක් ඉන්නවා. එනමු භාගයේ භාගයක් යනගෙන ඉන්න කොටසක් ඉන්න බුද්ධ කාලේ තිරිය. උන් ඇවිල්ලා මානත් වුණා. ශ්වේතාම්බර නිකායවල් දෙකක් නිකායවල් උන්ගේ ගණනාවක් තියෙනවා. ඒක එක්තරා තැනක ඉන්නවා එළුවෙන් ඉන්න කට්ටිය. එළුවෙන් ඉන්න එක තමයි වර්ධමාන. ඌට ගෞතමන් කියනක් තියෙනවා. ඒකට උන් ඔක්කොම අයිති වෙන්නේ අර කියන කට්ටාවට. එතකොට මෙන්න මේ වර්ධමානන් කියන එක තමයි ගෑනු 196000 කන්‍යාවේ කියන දුන්නේ ඒ තාත්තා. අද කතාව මේකයි. ඕක ලියන බුද්ධ ත්‍රිපිටකවල. එතකොට මෙන්න මෙතන මූ කිව්වා තාත් බැලුවා මූ ධානීට ගියා. ගිහිල්ලා ගිහිල්ලා හැම ලෝකෙම බලන්න ගියා රති අපචාරලෝ ගාවුණා. මූ හිතාගත්තා අම්මේ ඒකත් අරුන්ගේ ලෝකයක් තමයි. රතියෙන් පිරිච්ච. රති අපචාරලෝ කියන්නේ මේ අපිට දිව්‍යතලයටයි කියන්නේ නෙවෙයි. දෙවිවරු ඉන්නේ දේවතාවිය වෙනම ඉන්නවා දෙවිවරු වෙනම ඉන්නවා. ඒගොල්ලන්ට රති අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අදි ධානී. අනාගතය කරන්න ඕන කාර්යයට. අරුන්ගේ ලෝකෙම නෙවෙයි. එතකොට උන් ඉන්නේ හැමතිස්සෙම ලිංගික සංවාසයේ. මූ ඒක දැක්ක එළියෙන් ඉඳගෙන. නිවන් මාර්ගය කියන්නේ ලිංගික සංවාසය කියලාම නියුණයි කියලා කිව්වා. මූ මෙව කරාට පස්සේ හොයාගත්තා. අන්න ඒක උත්තරය ඇටි ඌ. එතකොට බුදුදහම කියන්නේ නිවන් මාර්ගය කියන්නේ අත්හැරීමනේ. ඌ කියදුන්නේ මොකද්ද? ලිංගයයි මේකයි නිවන්නම් යෝනියයි නිවන්නම් නිවන් කියලා. ආයි උපදින්නේ නැයි කියලා. එතකොට ඔක්කොම ඉන්දියාවේ හිටපු ගෑනු ඔක්කොටම හොඳටම සිල්ලම දැම්මා. කන්‍යාවේ තමයි දුන්නේ ඌට. උන් කන්‍යාවේ තමයි මුතු කුඩල්ලන්නේ. ඔක්කොම එළියෙන් තමයි හිටියේ. අන්නේ ධර්ම මාර්ගයෙන් තව දින අගෝර කියලා එකක්. සිවදීය සෝණී ඉන්නවලු. සිවදීයන්ට වෙන වැඩක් නැහැ නේ. ඒ සිවදීයයිලු මුගේ සෝණීනේ ලගින්නේ. මලකුණු කන්න වෙන්නේ නැති. ඕක ඇවිල්ලා ඔය කියන ලැප්ටින්ස් මොකද්ද මේ අනුනාකි කියන්නේ? රෙප්ටිලියන්ස්. අන්නේ වගේ කොටසක් උන්. උන් දන්න දහමකුත් නැහැ මොනවත් නැහැ. මුන් කරන්න ගිහිල්ලා කොහේ හරි සෝණක් උඩ වාඩිලා සිව කියලා ධානි වඩනවා. ඒ මලකුණු කන්න එක තමයි මුන් මෙව කරන්නේ. එතකොට ඒ වගේ වැඩක් තියෙනවා නිගණ්ඩයන්ගේ. මොකද්ද වැඩේ? මම දන්නේ ඒක. මල ගෙදර යනවා. මීයක් මැරිච්ච ගම යනවා. කොහෙද යන්නේ? මල ගෙදර. මොකටද යන්නේ? මිනිහ කන්නද? මිනිහ කන්න නෙමෙයි. ඔයා දන්නවද මොකද? ඇත්ත කතාව කිව්වොත් ඔයා පිළිගන්නවද? ඈ? මොකද ඇත්ත කතාව? මුන් යනවා මලමිනිය මලගෙදරට එදා. ගිහිල්ලා මලමිනිය උසගෙන යනවා සෝනට. එතකොට සෝනට උස්සන් ගිහිල්ලා සෝනේ මලමිනිය තියාගන්නවා. දවස් හතක් විතර සෝනේ තියාගෙන පුච්චිනවා මේක. සෝන වටේ කැරකෙනවා. ඒගොල්ලෝ තමයි අගෝර නිගණ්ඩ. සෝන වටේ කැරකෙනවා නටනවා. දැන් නටනට ඉඳලා දැන් සිවලෝකෙට යවලා ඉවරයි. කවද? මැරිච්ච මනුස්සයව. දැන් මුන් එනවා. සිවශක්තිය අරගෙන ඉන්නේ කට්ටිය. අම්මේ එනකොට කන්‍යාව හිටියන්න ඕනේ. මොකටද? මොකටද? ලිංගික සංවාසය කරන්නේ. ඒ ගෑන්ට ශක්තිය යනවා සිවශක්තිය. කන්‍යාවම ඕනේ බණ කියනවා. ඊට පස්සේ ලිංගික සංවාසය කරනවා. අන්න උන් තමයි දවල්ට ගෑනිටගේ ලිංගික සංවාසය කරන්න පිණ්ඩපාතම් ගියේ. අපේ බුදුදහමේ පිණ්ඩපාත නැහැ. පිණ්ඩපාත නැහැ. ඉඟාකෑම නැහැ. නැහැ. මොකද අපිට වැව් අමුණු වේර විහාර ඉඩම් බුදු මේ විහාර වලට පූජා කරේ. ඇයි පූජා කරේ? සුවසේ නිවන් දකින්න. ඔය පින්ඩ පාද කියන එක ඉන්දියාවේ පින්ඩ පාදම්.
ඒ උන් ගියේ උන් තමයි හොඳට සෙක්ස් කරලා ඉන්නේ. ඇයි මිනිස්සු දවල්ට වැට ගිහිල්ලානේ. ඔබ තමයි ඉන්දියාවේ කතාව. ඔව්. එතකොට දැන් මේ ඔක්කොම අද පටලවලා තියෙන්නේ. ඔව්. මේ ඔක්කොම කරන්නේ එක්තරා මූලයක් විසින් මේ දහම විනාශ කරන්න. ඔව්. ඔයගොල්ලෝ කතා කරන අර ජේබිසිල්ලම් කියන මාත්‍රු ජේසිල්ලම් හත්. අන්න. අන්නේ කතා කරන මාත්‍රකාවේ කතාව රසුන් තෙලි වෙනවා. මුන්ට ඕනේ මේ ලෝකේ තියෙන සත්‍ය දහම සහ සෝභා දහම විනාශ කරන්න. ඔව්. එතකොට සත්‍ය දහම විනාශ කරනවා කියන්නේ සෝභා දහම විනාශ කරනවා. ඔව්. සෝ කලින්ම මුන් එන්නේ එකම විදියක් එකම ආකාරයක. ඇවිල්ලා රිංගනවා මේකට. ඔව්. උන්ගේ කට්ටිය වැඩි වෙනවා මේකේ. උන්ගේ ඡන්ද තියෙන්නේ තුන්ටම තමයි. ඒ ගොඩ වැඩි වුණාට පස්සේ උන්ගේ රජවරු තමයි ඉන්නේ. එතකොට අර ධර්මවාදීන් යට සත්‍ය දන්න කට්ටිය. මේ අධර්මවාදී මුඩ. එතකොට මුන් රජේලා කරන්නේ කලින් පරිසර විනාශ කරනවා. පරිසර විනාශ කරන ගමන් නියම ඉන්න ඒ කට්ටිය යාපත් කට්ටිය විනාශ කරනවා. මොන ජාතිය වුණත් මෙතන ප්‍රශ්නයක් නැහැ. ධාම සත්‍ය නම් ධාමට ලැබි කට්ටියට. මොන ආගමේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අල්ලාහු අක්බර් කිව්වත් අල්ලාහු අක්බර් යා හල්ලා ඊසා හල්ලා කාටද කියන්නේ? ඔබතුමා පැහැදිලි කරන්න කීයද? අල්ලාහු අක්බර් අල්ලා තමයි ඉගෙනම කෙනා. අල්ලා ශ්‍රේෂ්ඨයි කියනවා නේ ගොල්ලෝ. යා හල්ලා ඊසා හල්ලා. ඊසා ගැන අහලා තියෙනවද කවුද කියලා? ඊෂා කියන්නේ ජේසුස් වහන්සේටත් ඊෂා කියලා කියන්නේ. නෑ. ඊශ්වර දෙවියන්ටත් අන්න හරි. ඊෂා කියන්නේ. ඊසා ගැන වරන් ගත්ත කට්ටිය තමයි ඊශ්වර. ඊශ්වර. මම හිතුවක් දැන දෙතු කතාව. ඊසාගෙන් වරන් ගත්ත කට්ටිය තමයි ඊශ්වර කියන්නේ. වර කියන්නේ අවසර දීම. ඊසා කියන කෙනා සියල්ල දන්නවා. එතකොට ඒ ඒ යත් එක තමයි ගැටෙන ඔක්කොම. මොකද? එයා ගැන දන්නවා. උන්ට ඕන කළා එයාගේ પરම්පරාව විනාශ කරන්න මේකේ. මන් නම් වශයෙන් කියන්න දන්නවා සිංහල බෞද්ධ වෙලා ඉපදලා ඉන්නේ. ඒ කට්ටිය. ඔව්. නිගණ්ඨනාථගේ ප්‍රධාන කුලයාද ලංකාවේ ප්‍රසිද්ධ නාමයකින් ඉන්නේ. අමරනාථ නම ඉලා. කන්‍යාවි දූෂණය කරපු. තිරුපති වල හිටියේ. ඌ තිරුපති වල ගිහින් ඉඳලා තියෙනවා. පස්සේ කතරගම තමයි අවුරුදු 6 මුට වරම ලැබෙන්නේ. කතරගම දෙයි දීලා. කතරගම දෙයි මට වුණා නල්ල පොලේ ගානවා. ඒකවල විජේට නූල් බැඳලා කියනෝනේ. විජේගේ නම විජේ නේ විජේ රාජන්. ඌගේ ප්‍රධාන ඇමතිය පළනි. ඌ මේ ඇවිල්ලා ඔත්තු බැලුවේ මේ රට විනාශ කරන්න. ඒක කුණි කුවේණි නෙවෙයි හිටියේ දයිනකොට. ඔව්. පුනිදේවි. පුනිදේවි. පුනිදේවි වලගෙන මුන් දූෂණය කළා ඇති වෙන්න. එදා කන්න කීටියේ ඒ ප්‍රදේශෙමයි. එයා තමයි සියලු සත්‍ය දන්නේ කතා කරගන්න බෑ. එයා ගොළු කරලා තිබුණේ ඉස්සරප්පච්චි. එයාගේ ඇස් වලට කම්මෙව්ව යවලා. කියපන් සත්‍ය. උඹලගේ රාස් තොරතුරු කොයි තියෙන්නේ මාළිගාවල දොරටු අරගන්න. මොකද මිනි මුතු රත්තරන් වලින් පිරිච්ච දේශයක්. ඔව්. ඒතර විජේරාජා කියන කාවේ ස්ත්‍රී දූෂණයට. සත්‍ය කතාව ඒකයි. විජයගෙන් කොයිද මේ සිංහල પરම්පරාව ආරම්භ වෙන්නේ? මේ සිංහල પરම්පරාවට අවුරුදු ලක්ෂ කියන්න බෑ. මනුස්ස සිව කියන්නේ කවුද? සිංහ කියන්නේ කවුද? මම මේ මාතෘකාවෙන් පිට කතා කරනවා කියලා හිතන්න එපා. මම ඉතිහාසය ඔක්කොම කලවම් කරලා කතා කරන්නේ. මේ කතාව තුල ලොකු කතාවක් තියෙනවා. සිංහ කියන්නේ කවුද? සිය රයිට් මා කවුද? සිය પરම්පරාවේ සිය බාන කවුද? සිය කියන එක තමයි සිංහ වෙන්නේ. එතකොට සිංහ එක්ක සංවාසය කරලා ළමයම් වෙනවද? නෑනේ. මේ ශිව ශිවදේවෙන්දු ශිව කියන එක්කෙනා තමයි මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ සිය නම. එයා ඉන්දියාවේ ගිහින් ಭಾರತේ ඉපදින අයගේ බිරිඳ. එයාට ධ්‍යානෙ වඩන්න ගිහලා ධ්‍යාන වඩනවා එනකම්. මෙයා ඇවිල්ලා එයා වරන් යනකම්. ඒ දෙන්නගේ නම සුභාසා රක. ඒගොල්ලන්ගේ තමයි සිංහ પરම්පරාව ආරම්භෙන්නේ. ඒගොල්ලෝ සිංහ. මේ හෙළ. මේ දෙගොල් දෙන්නගේ සංවාසයෙන් ඇති කියලාමයි තමයි සිංහල. ඒකේ තුන්වෙනි પરම්පරාව තමයි විජේ. අතරේ પરම්පරාව. ඒ විජේ නමින් ඉන්නේ තියාම තමයි. එයා ගිහිල්ලා ඒක එක බිරිඳක් ඉපදින ඉන්දියාවේ. එයාගේ නම කුවේණි. කුවන්න. තන්තුණ දුබුන්නේ. එයා විජේ කියන්නේ සෙන් මාසෙන්. එදා තාත්තා මහරජ සිව. ගින් අරන් එනවා තමන්ගේ බිරිඳව දැකලා ආදරයක් ඇති වෙනවා. කුවේණිට වෙච්ච වේදනා සාගර දේවල් දන්න කට්ටිය දන්නවා. ඒකෝල කුවේණිගේ ළමයි දෙන්නෙක් හිටියා. ඔය කියන නම් මේ මොන මගුල්ද මන්නම් දන්නේ නැහැ. එතකොට මේ පොතේ තියෙන එකේ විකාර සිංහල ආරම්භ වුණේ විජේකින් කියලා. ඔව්. ඒ විජේට කලින් සිංහල ආරම්භ වෙලා ඉවරයි. ඔව්. සත්‍ය කතාව ඕකයි. ඔව්. ඒකට සිංහ પરම්පරාව ආරම්භකේ තමයි සිව. නියම සිංහලයා සිව. මම පටලුණා වෙන දෙයකට. ඒකට සිංහ කාලි. ඒකට සිංහ ජාතිය. ඒකෝ සිංහල දීපය කියලා වෙනම දීපයක් තිබුණා. මේක තියෙන කොටසක්.
අදිය මේකෙම කොටසක් තියෙනවා. එතකොට කොයි පළාතද කියලා කියන්න පුළුවන්ද? ඇත්තම කියනවා නම් පානදුර කළුතර මේවට. එතකොට අපේ දීප තිබුණා ගොඩක්. මේවා මූදල ගියා බැලලා තියෙන්නේ. එතකොට කියනවනේ සිංහලයේ අන්තිම රජු නරේන්ද්‍ර වික්‍රමරාජසිංහ කියන. නියම සිංහලෙක් ඔය ආවේ. දෙමළෙක් නෙමෙයි. එයා තමයි සිංහලයා. එකෙක්ට හොයා ගන්න බෑ කවුරු කියලා. හැබැයි සුද්ධ දැනගෙන තමයි ලියලා තියෙන්නේ. සිංහලයේ අන්තිම රජා කියලා. උන්දන්න මේක ඉන්නේ මේ අරක් දන්නේ නැහැ. හැබැයි මේ කතන්දරේ දිග කතාවක්. ඒ වගේම මුන් ඇවිල්ලා සුද්ධ මේකට ආවට පස්සේ සුද්ධන්ට මේ රට පාලනය කරන්න උන් තමයි උදව් කළේ. පෘතුගීසින්ටත් උදව් කළේ උන් සිංහල බෞද්ධ නම්. සිංහල බෞද්ධ නෙමෙයි ඇත්තටම. නෑ. මුල්ම මේ රට ආක්‍රමණය කළා තමයි මහින්ද්‍ර. මිහිඳු හාමුදුරුවෝද? ඌත් අර ඔයගින ජාතියේ. හාමුදුරුවෝ නෙමෙයි. මහින්ද්‍ර කියන්නේ මිහිඳු කියන්නේ අශෝකගේ පුතා. මා ධම්මරජ මහ අශෝකගේ පුතා. මේ අධර්මයේ ධර්මයේ විනාශ වෙච්ච කාලේ අශෝක කියන ධමරජ අශෝක දෙවන පිය මහරජ ධම අශෝක මේවා ගැන කතා කරන්න පුළුවන් මට වඩා දන්න පත්‍රාර්ථමත් එක තමයි මට මේ පොඩ්ඩක් මොළේ අසුල් අවුල් වෙනවානේ ඒකින්ද මේ මොලේ රැස් වෙනවා වගේ. ඔව්. එතකොට මම පොඩ්ඩක් අරින්ම නම් කියනවා. ඔව්. ඒක ගණන් ගන්න එපා. ඔව්. එතකොට මේ මනුලෝකේ ආරම්භය නම් මම මෙතනට ආවනේ. ඔව්. වෙච්ච දේ දැන් මේගොල්ලෝ මේ පාසෙලි මුණාටි මේ මොනාටිද කියනවනේ. ඔව්. ඔය නීච පරයි තමයි තමිල්නාඩුවේ ගත්තොත් එimhe අර මන්න තියාගෙන ඉන්න අර චිත්‍රපටි බලනවානේ අපි ළමයි දෙමළුන්ගේ. ඔව්. ඔව්. තමිල්නාඩු දෙමළ නෙමෙයි උන්. තමිල්නාඩු නීච පර හැටි කරේ. මේ රටම විනාශ කරපු ජාතිය. ඔව්. පළවෙනි ආක්‍රමණිකයා තමයි මහේන්ද්‍රන්. වේසාලි පුත්‍ර මහේන්ද්‍ර මම ඔකව දන්නා හොඳට සිවුරු පොරෝගෙන ආපු විදියක් දන්නා ගුටි කාපු විදියක් දන්නා මරුන් කාපු විදිය කට්ටිය දන කාපු විදියක් දන්නා මේ එතකොට මහේන්ද්‍ර කියන්නේ අන්න ඒ වගේ දෙයක් කරගෙන ඇවිල්ලා මේ තනි කර බිලි පූජා කළේ මේකේ ශක්ති බල ශක්තිය කඩන්නේ දේව ශක්තිය අපේ ළමයි යමු යමු දූෂණය කර කර බෙලි කපුවේ මහා පූජා භූමි වල උඩ බුදු පිළිම උඩ තියාගෙන ලේ විලක් කළා මේක මුන් ලේ විල කරේ මෙන්න මේක විනාශ කරන්න ඕනේ ලේ නරබිලි පූජා දෙන්න ඕනේ කියලා ලංකාදීපේ මේ මේ සමස්ත මණ්ඩලයට මා නේරුව ඔයා කියනවනේ කතා කරනවනේ මා නේරුව තමයි මේ රට හරි මැදින් තියෙන මා නේරුව මේ රට තමයි මා නේරුව මා නේරුව තමයි අපේ රට තියෙන්නේ ඔව් ඒක මේ පෘථිවිය කියන ප්‍රදේශයේ තියෙන මධ්‍ය මණ්ඩලයනේ මධ්‍ය මණ්ඩලය මේකෙත් මධ්‍ය මණ්ඩලය තමයි අපි කියන මානුවත් මහා මේරු පර්වතයේ කැබලි කර දැමුවා දෝ ඔබගේ ආදරේ අනේ කුමාරයයි රජයි සක්විති රජයි රජිනයි බලාගෙන කෙනයි බලා ඉන්නවා ඒ කතාවටයි තී කුමාරිකාව නම් මං ආයෙත් බම අම්බෙන්න ඉන්න එපා මං දැන් ඉතින් ඉවරයි මගේ ජාතියෙම කෑවා ඉලුමුණාට වරුම බෙල්ල කැපුවේ කෙනා කොනක් නැති වෙන මැරුවා ඒ අත පිළිලා ඉතින් ඒ පැත්තේ මහා මේරු පර්වතින් බිමට බැන්නා ඇයි මගේ ජාතියනේ ඒ කාලේ උන්ට පිසු තිබුණා කොයි පුතා දිව්‍ය කුමාරිකා වුණා කුල මාරු වෙලා ඉපදිනවා. ඉතින් ඒ වගේ කතන්දර අපි දන්නවා දිග කතන්දරයක්. ඕක ආරම්භ වෙන්නේම මේ මහාභාරතේ. මහාභාරතේ කියන්නේ බෑ ඔකට. මහාභාරතේ මේ ලංකාවේ තියෙන්නේ. භාරතයක් තියෙන මේ ලංකාවේ. ලංකාදීපය ඇතුලේ. ඒතකොට මේ නමින් නෑ නෑ මේ නමින් තමයි ඒත් නම් කරන්නේ. ඒත් ඉතියා අපි කට්ටිය. නෑ මං අහන්නේ දැන් ඔය බුන් ප්‍රදේශය දැන් මොහොතර ගිලා බහැලද? ආ භාරතේ තියෙනවා. මහාභාරතයක් තියෙනවා. තියෙන උන් තංගල ඒවා තියෙනවා. කවුරුත් මේ ලංකාවේ ඉතිහාසය කවුරු හින්නේ කලේ නැහැනේ. ඔව්. ඒකෝ මෙන්න මේන් තමයි ආරම්භ වෙන්නේ හැමදේම. ඔව්. හැම කලාවම්ම හැම දෙයක්ම ආරම්භ වෙන්නේ මෙතන. සූසට කලාව. ඔක්කොම. මේ ලංකාදීපේ. සිංහල භාෂාව කියන්නේ ඒ භාෂාව එකක්. ලේ දාලානි කතා කරන්නේ. දැන් ඔයත් එක මම කතා කරන එකම විදියට. මේම කතා කරනවා. කේසෙච්චිලා ඒ කියන්නේ ඉලා. ඉතින් අපි යන කිනා කිමද කියලා අහනවාද? එතකොට තව භාෂාවකින් අහනවා ඔයගෙන් මේ මානවා. තව භාෂාවක් කියනවා මම ලප ලපත. ඉතින් ඔයා බලනවා මොකද්ද යකෝ මේ කියන්නේ ලපේ තියනවාද කියලා දාන්නේ. නැහැ. පුරාණ මගදී භාෂාවෙන් අහන්නේ මම. ලප. ඒ කියන්නේ ලැබුවද?
ලපත ලබා ගත්තද ඔබ? එතකොට අරගොල්ල තවකත් ලපතම් දෙමළ අල්මයන්නා. අරියට හරි. තව භාෂාව ගියාම ඒ විෂ්ණු භාෂාව. ලපතිලා සින්දුව කොයි ගාලේ පැත්තේ? එතකොට විෂ්ණුගේ પરම්පරාව කොයිද ඉන්නේ නාරායන? නමරජ પરම්පරාව කතරගම දකුණේ. දකුණින් ඉන්නේ. මේ භාෂාව තමයි සතර දිශාවට බෙදෙන්නේ 아무ත විදියකට. ලපත්‍යම් තව දැනක. එතකොට මේ භාෂාව ආරම්භ වෙන්නේ මේන් තමයි. දැන් කියනවා සංකුත කියනවා, තෙලිමු කියනවා, උඩු කියනවා, මලයාලි කියනවා. මොකක්ද අප අපින්න තේරෙන්නේ නැහැ. මේ සෑම කොටසම භාෂාවෙන් පරාවර්තනය වෙන්නේ මෙන්න මෙතන ඉන්න. ලංකාවේ භූමිය නම්. මේ ඔක්කොටම හේතු වෙන්නේ හෙළ භාෂාව. දැන් ඔයා ඉසේ. ඉපැරණි කියන්නේ ඔව් කියනෝ නේද? ඉපැරණි භාෂාව ගත්තොත් ඉසේ. ඉසේද? ඉසේ කියන්නේ. ඔව්. එතකොට yes අද. ඉසේ. ඉසේ. ඉතින් නානෝ නෑ කියලා ඉංග්‍රීසියෙන්ුත් කියනෝනේ. නත කියන එක නතෙන් කියලා කියනෝනේ. නත. ඔව්. තියෙනවා භාෂාව. මේ අපෙන් ගැලිච්ච භාෂාවන්නේ ගියේ භාෂාවන්නේ. ඉංග්‍රීසි. එතකොට මේ පැරණි භාෂාවන් කතා කරන්න ගත්තොත් මේ කතා කරන පුළුවන් පිරිසක් ඉන්න මේ ලංකා භූමියේ. ඊජිප්තුවද ඊජිප්තුවේ ඉපු කට්ටිය මේත් ඉන්නවා. මේ නම් තමයි පාලනය කරේ ඔක්කොම. එතකොට මෙන්න මේ ගැටුම තිබුණේ අරුන් එක තමයි කට්ටියට. ඒත් ඉතින් යාපත් කට්ටිය. ඒ පාලනය කරේ යාපත් කට්ටිය. අරුන් කඩා කපල් කාර්ය වැඩ කරනවා. එතකොට අපි ගමු රෝමේ. එතකොට රෝමේ පාලනය කරත් අපි. අපි හිටමු මේ සමස්ත ලෝකෙම ගත්තොත් ඇමරිකාව මාය. මාය. එයාගේ නම. එයාට කියනවා තව කෙනෙක් කියනවා එයාගේ මාය කියන මයක. මේ නම් ආලත් නැතුව ඇති. ওই මයක තමයි ඇමරිකාවේ මාය කියන ওই ප්‍රමිත නිර්මාණය කරන්න තව අපේ සක්විති යන්න එපා නේද? සියල්ල දත්. එයාත් යන්න ඕනේ එයාගේ පියත් යන්න එපා. ඒ කාලේ නිර්මාණය කළේ මයක ඉස්සරහට එනවා බෙලි කපන්න මේ රටේ දෙයි මං හිතන්නේ ඉන්නවා මේ ඉපදිලා ඉපදිලා ඉන්නවා ඔක්කොම ඉපදිලා ඉන්නවා මේකේ මුළු විශ්වයේම කට්ටිය මේ ලංකා භූමියේ ඉපදිලා ඉන්නවා එක එක තල වලින් ඇවිල්ලා මුන් ඔක්කොම දියා හොඳට ඇය ගාගෙන ඉන්නේ හැබැයි අපේ දරුවා ඇවිල්ලා ගැටේට ආවුණා උන්ගේ ඒජන්තය තමයි හොඳට මතක තියාගන්න දරුවනේ සිංහල කියන කට්ටිය හෙළිව කියන උනුයි වන්දෝඩ මම්මව රක්කාද කවුද කට්ටඩි කියන පරයි මතක තියාගන්න අපේ සමස්ත ළමයින්ම විනාශ කරනවා විනාශ කරන්නේ උන් අරා තමයි සම්බන්ධ වෙන්නේ ඔක්කොම ඒ කියන්නේ දේවදරුවේ ගිය ගමන් ඉවරයි වෙන තලවල ඉන්න අය ඒ කට්ටඩි කියන පිරිස හරහා සම්බන්ධ වෙලා විනාශ කරනවා විනාශ කරනවා ඒ තලයෙන් ඉඳන් උන්ට ලැබෙන්නේ අඳුරු ලෝකේ පණිවිඩ ඒ අඳුර පතුරවන්න තමයි මේ කට්ටඩි වෙස්ෙන් ආපු භාරතෙන් ආපු තමිල්නාඩුවෙන් ආපු නීට එකෙට බුදුගුණ කියන්න බෑ. හරි මං සිද්දසුණියන් කියයි. සිද්දසුණියන් කාගේ මල්ලිද? ඔය දන්නවද? නෑ. සිද්ද කියන්නේ කවුද? කන්දගේ මල්ලි සිද්ද. ඒ කියන්නේ සිවදෙවිගේ පුතෙක්. එයා ඊශ්වර. කන්ද සිව ශක්තිය. ඒකට ඒගොල්ලෝ එදා මරා දැම්මේ ඔය එල්මනාටි ඔය කියන අනුනාගේවරු. අනුනාගේවරු කියන්නේ අන්‍ය වූ නාගවරු. කළු පාටයි දැලි පාටයි මේ රටේ ඉන්නවා දෙමළු සිංහල මුස්ලිම් වෙලා ඔක්කොම වෙලා ප්‍රධානිව මේ ලංකාවේ ඉන්නේ අද උපදිලා නම් වශයෙන් මම දන්නවා අල්ලපු ගමන් කෑ ගන්නවා ඊ අපි ශිවට බයිනේ මං ඊශ්වරට බයිනේ විෂ්ණු බලේ අපොච්චේ නෝ මං කෙලි ඔබන් යනවා ඔබ අපොච්ච කෙලි නෝලි විදිහට එනවා දන්නේ නැල්ල වෙලි කපාගෙන යනවා දන්නේ නැල්ල උන් ඊටනම් බයයි සමහර අපේ ළමයින්ගේ බෙලි වලට ගාලා මේවට ගාලා ඉර කරනවා මම උද රිසර්ච් කරලා තියෙනවා. එතකොට කතා කරගන්න බෑ සමහරුන්ට. උන්ට අවුනොත් අපේ ගෑන ළමයි මේ කාලේ මම මේ කතාව කියන්නේ උන් කරපු දේවල්. එතකොට සමහර ළමයින්ට මුන් මේ චිප් වගේ වයර් වගේ වගාලා තියෙනවා. තොරතුරු ගන්න. උන්ට ඕනේ නේ. උන්ට ඇති මේ විශ්ේරිය යන්න පුළුවන් මගුලකුත් නැහැ. මුන් මේ බිම දිගේ ඇවිදගෙන යන අය. සමහර නයි වගේ ඇවිල්ලා සමහර පූසු වගේ එනවා. මොකද පෝසු උප්පත්ති තියෙනවා උන්ගේ එක එක උප්පත්ති තියෙනවා සමහරු බල්ලෝ වගේ එනවා අපේ දේවදරු ඇවිල්ලා උන්ට රැවටලා උන් එක ලිංගික සංවාසය කරලා කෙලවිලක් තියෙනවා එතකොට එයාට ගැලපෙන කෙනා ආත්මීය සැමියවතුර ගන්න බැහැ එතකොට ආයේ මගුලකට මේ මනුස්සු ලෝකෙට ආයේ කාර්යයක් හඳ මේ දෙවිවරු ඉන්නේ අරුන් එහෙම නෙවෙයි ඉන්නේ විනාශකාරීකට මුන් ඇවිල්ලා කරන්නේ හැම කාලෙම බුදුදහම කොහොමද කෙලවන්නේ හරි දේවදහම කොහොමද කෙලවන්නේ සෝබාදහම කොහොමද කෙලවන්නේ මේ විශ්වයටම කොහොමද කෙලවන්නේ මුන් විනාශ කරපු විශ්ව දිනව තව ලෝකතල මේ පෘථිවි මණ්ඩලෙන් එයා දැන් අපන්නක ඉවර වෙනත් සක්වලවලද ඔව් සක්වලවල මනුස්ස ලෝක තියෙනවා
අපන්න කීවරයි. අපන්නක අවසාන බුදුවරයා කියලා දිනවා ඒ කට්ටියට ඔයගොල්ලෝ පුතු මණ්ඩලයට යන්න. මංගල සක්වලේ. මංගල සක්වලේ පුතු මණ්ඩලයට යන්න. ඒ ඉන්න ඕන කරන කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. සමහර සම් භාෂාව බැ. තම උපත් බලාපොරොත්තු වෙන ඉන්න මව්කුසෝල වලට. මේක රකින්න ඇවිල්ලා. එතකොට ගොයන කියන එකක් තියෙනවා. තව තියෙනවා අගස්තරේ කියලා. අගස්තේ කියලා එකක් තියෙනවා. අගස්තරේට කාට කාට කිට්ටු වෙන්න බෑ. ඒකේ චක්‍රවලු දෙක රැකෙන්නේ මේටයි වමටයි දකුණටයි. ඒක ආරක්ෂක මණ්ඩලයක්. ඒක විශේෂ ලෝකයක්. එතකොට මේ ලෝක වලට මම විනාශ කරන්න ගියා. ඒ ඔක්කොම කෙනෙක් බේරගත්තා. එයා මේ ඉඳන් ගියාට එයා විශ්වේ ඉඳන් බලාගෙන එයා ඒගිට රූප ගන්න මනුස්ස රූප. එයාගේ අමුතුම ශක්තියක් තියෙන කෙනෙක්. එයා මනුස්ස රූපය අරගෙන ඒ යුද්ධ කරනවා. යුද්ධ කරලා ඔක්කොම විනාශ කරලා ඔක්කොම සුද්ධ කරලා දිරලා තියෙන්නේ. එතකොට වටේ ඉන්න බුදුවරු වහනවා ඒ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවා. තව කෙනෙකුත් ඉන්නවා. අර වැඩ කරන කෙනෙක් ඉන්නවා. ඔහුගොල්ලෝ ඔක්කොම දන්නවා ඇති. මුළු විශ්වයේම පද්ධතියම ඇවිල්ලා බුදුවරුත් ආනවා. කවද්ද මේක සුද්ධ කරන්නේ? පතේ මණ්ඩලේ. මම මේක විනාශ කරනවා. අරයාගෙන උත්තා. එයා ඉතින් බලා ඉන්න මුන්ට නටන්න දීලා. උන් දන්නේ නැහැ නටන කාලේ අවසන් වෙන කාලේ කවද්ද කියලා. ඒක වෙන්න දින මහා දරුණු විනාශයක්. කොරෝනා වගේ නෙමෙයි උන්නේ. දේව දරුවන්ට මුකුත් දෙන්නේ නැහැ. හෙලයන්ට මුකුත් දෙන්නේ නැහැ. හෙලේට සම්බන්ධයෙන් උන් මේ ලෝක වටේම ඉන්න ජාති ભેද ගන්න එපා. මුස්ලිම් සිංහල දෙමළ ඒවා ගන්න එපා. මොකද මේ භාෂාව පමණයි. ජාතිය මනුස්ස. අනිවාර්යයෙන්. ජාතිය මනුස්ස. හැබැයි මේ ඉපදිලා ඉන්න කට්ටිය මනුස්ස නොවන කට්ටිය ඉන්නවා. මනසින් උසස් වෙන්න එපා මනුස්ස වෙන්න. ඒ අපේ මේ සක්වලේම මගුල් සක්වලේම පහලක තලවල කට්ටියක්ද? මේ මගුල් සක්වලේම පහල තල කට්ටිය කියන්න බෑ. මේක මේ මන් ලෝකේ ආරම්භයේ මේන් යන්න එපා බං කියලා කෙනෙක් කිව්වම උන් ඒ පැත්තට ඇදිලා ගියා. ඇදිලා ගිහලා අඳුරට වැටුණා. මුන් මේ දේව කොට්ටාස එක වෛර බැඳගත්තා. ඇයි ගියේ මුන් මගුලට ගියේ යන්න එපා කියන්නේ. මේ ඇදිලා යන්න එපා බං ඕක ඇදිලා ගියාම අඳුරට ලක් වෙනවා. උඹලා කොලොප්පු වෙනවා. මෙන්න මේකයි මාර්ගය. ওই විශ්වයේ තියෙන ගම මාර්ගය. ඔය ආලදීන ඉසකොල. නෑ මං අහලා නෑ. මන් ලෝකෙට අබසර බ්‍රහ්ම ලෝකෙින් එනවා. අබසර බ්‍රහ්ම ලෝකෙින්. එනවයි කියනෝනේ. අන්නේ එන අවස්ථාවෙ වෙච්ච සිද්ධියක් ඔව්. එන අවස්ථාවෙ වෙච්ච සිද්ධියක්. ඔව්. එතකොට මුන් ගිල්ල අරකේ වැටුණාට පස්සේ වෛර බැන ගන්න මේගොල්ලොත් එක්ක. මේගොල්ලන් විනාශ කරන තමයි ඉන්නේ. උඹලයි පෘථිවියත් විනාශ කරනවා. උඹලා ඉන්න ලෝක විනාශ කරනවා. එතකොට මායෙම මායකා කරනවා. ඒකට ගැටෙන්නේ නැන්නේ. එයාට ගැටෙන්න බැරි නේ තමයි දෙවරුන්ට ගන්න. වලපෑ දෙක තව. එතකොට මොනවා තාක්ෂණයක් අපේ කට්ටිය කරනවා නම් පරිස්සමින් කරන්න ඕනේ. උන් බලා ඉන්න ඔයාගෙන් තොරතුරු ගන්න. ඔයාගේ පිටිපස්සෙන් ඉන්න ප්‍රකෝටි ගන්න. ඔයා තාක්ෂණික වැඩ කරනකොට. ඔයාලා පේන්නේ. ඔයාගෙන් ඉඳගෙන තොරතුරු අරන් ගිහලා උන්ගේ ඥාතින්ට කියනවා. උඹ පින්න බම් වැඩ උඹට උන්ට කලින්. උන්ට උනේ මේකේ තියෙන කිසිම මොලයක් නැහැ. මොලේ අන්තිම බිඳුවයි. අනුගේ මොලෙන් තමයි වැඩ ගන්න. ඔය සුද්ධ කියන ජාතිය ඉන්නවනේ ඇමරිකාවේ. උඹ මොලයක් තියෙනවා. හරියට හරි ජර්මනිය ඉට්ලර් වල්ලන්න ගියානේ. දැන් හොඳට අහගන්න. දැන් හොඳ කතාවක් මේක. දැන් ජර්මනිය හොඳ තත්ත්වයක හිටියානේ. ජර්මනිය කියන්නේ මුළු ලෝකෙම හොඳ තාක්ෂණික වැඩ කළා. ජර්මනිය ওই තාක්ෂණික වැඩවලට යොදාගත්ත උපකරණ මොකද්ද? ස්වස්තිකේ නෑ. ඔය දන්නේ නැති ලොකු රහසක් තියෙනවා ඔක. එතකොට මේගොල්ලෝ එව්ව යම් කිසි දෙයක් මේ ලංකාවෙත් එව්වා. මේ රහස එලි කරන්නට කමන්නේ මේ දන්න කට්ටිය මට බැන්නට කමන්නේ මං ඕවගෙන මං ගණන් ගන්නෙත් නෑ. ජේසුතුමාගේ යම් දෙයක් ලංකාවේ තියෙනවා කියලා. ජේසුතුමායි නම් කොහෙද? මේ ආක්‍රමණය සුද්ධ මගුලට දාවේ. කුරුඳු ගන්නද? පෘතුගීසියාවේ කුරුඳු ගන්න එනසල් ගන්නද? ලන්දේසියාවේ මේ කුරුඳු එනසල් ගන්නද? ජේසුතුමා කියන්නේ බුදුදහම රැගෙන ගිය කෙනෙක්. ඔව්. එයාට වෙච්ච වේදනාව සහ ඒ දේවල් ගැන ඒක ලොකු කතාවක්. එතකොට ජේසුතුමාගේ ඒ කාලේ ජේසුතුමා ඒ ඉඳන් නැවෙන් අවුරුදු 11න් ඇවිල්ලා ධ්‍යානෙ වැඩුවේ භාරතේ කිව්වක් නෙමෙයි කුපාල රටේ වඩන්න බෑ. මෙන්න බුදුදහම තියෙන මේ රටේ. ඔව්. මේ රටේ තමයි අදින වැඩුනේ. දහමත් එක්ක. මේ ඉඳන් තමයි දහම අරගෙන නැවෙන් ගිය වෙල්ද නැවෙන් කොයි රෝමෙට යනවායි කියලා. ගිල්ල භාරතෙන් බෑලා භාරතේ ධර්මය උගුරන්න බැලුව බෑ. එයා ගියා එයාගේ රටටම සේදමාවතේ. සේදමාවතේම ගියා. එයා එතෙක් බරට වස්තු තියෙන උරුත් ජව්වා කියලා බයිබලේ තියෙනවනේ. එතකොට ජේසුතුමා වගේ රඟපෑවා. එකෙක්
ඌ ඉල්මුනාට. ඔව්. ඉල්මුනාට කියන්නේ නෙමෙයි අනුනාගිවරු. රෙප්ටිලියන්ස් ද අනුනාගි. අනුනාගි. අනුනාගිවරු. ඌගේ නම මොකක්ද දන්නවද එදා? කරස්කස්. ජේසුතුමාගේම රඟපානවා. ජේසුතුමාට ප්‍රශ්නයක් වුණා ඌ. ඌ කලුම කලු. දැන් අදත් එනවා. ඌ මුනි ගියාගෙනත් එනවා. වෙන කවුරුවක් නෙවෙයි. ඉන්දියාවේ මුනි හන්දි. මේ ලංකාවේ ඉපදලා ඉන්නවා. මාව දැක්කම මෙහෙම වෙනවා. වැඹරිනවා. සිංහල බෞද්ධ දැන් මොකද කරන්නේ වා බුදු ගුණ කියපන් ගුවම් බෑ මොකද කරන්නේ ඉතින් මුගේ කවුද නිගණ්ණනාථගේ ප්‍රධාන ගෝලයා ඉන්නවනේ ලංකාවේ ඉපදලා අමරනාථ උගේ නම අමරනාථනේ ඔයා දන්නවද ලංකාවේ ප්‍රසිද්ධ අමරනාථ ඉතින් ඉතින් ඔය වගේ මේ ලංකාවේ ඉපදලා ඉන්නවනේ ගොඩක් දෙන ප්‍රධානියෝ එතකොට ඔය මේ ඉන්දියාවේ ගිනවනේ අර කත්ත තියාගෙන ඉන්නේ සත්තුයෙන් බිලි පූජා කරන එළුව කුකුල කපන්නේ විෂ්ණු දෙවියන්ට ගෑණියු දුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙන්නේ ඌට ගෑණු දුන්නේ නැහැ කියලා විෂ්ණු දෙවියෝ ඌට තමයි කියන්නේ කරුපුසාමි ඌත් මේ ලංකාවේ ඉපදලා සිංහල බෞද්ධ කරුපුසාමි ඔව් ඊළඟට ඉන්නවා ජඩසේනයා අර වලස් මුණු තියෙන්නේ නන්දමිත්‍ර බෙල්ල කපලා අනිත් පැත්ත දැම්මනේ ඔව් අර මාසොන් පිටියේදී ඔව් මා සෝණ කියන්නේ වෙන කවුරුවක් නෙමෙයි උමාව පුත්‍ර සෝණ මා සෝණයන් සදා වදින් සිවක්පුරං යන්න කතරගම සිවක්පුරේ එතකොට මෙන්න මේ ලොකු ඉතිහාසය තියෙනවා අපේ සිංහල ජාතියේද මේක ආරසා කරගෙන හිටියා මේ ලෝකේම ආරසා කරා සිංහලෙ හෙලෙව් සිව් හෙල සිංහල මේකේ තියෙනවා හෙල කොටස් ගණනාවක් 80යි පරම්පරාවක් ඒ දැන් ගත්තොත් එහෙම 100 ගණක් ඉන්නවා ඒතර මේ පරම්පරාව සිංහලෙම තමයි සිංහ හෙල හෙල පරම්පරාව. ඒකට මෙන්න මේ පරම්පරාව මේ ලෝකෙම ආරස්ස කළා වුන්නේ. මට නම් ඉතින් ඔය ඉතිහාසය කියන්න ඕනේ නැහැ. මොකද මුන් එන්නේත් මේක විනාශ කරන්න. අදත් ඇවිල්ලා මේ රට මේ ගෞතම බුද්ධ කාලෙන් පස්සේ මුන් ආක්‍රමණය කළා. ආක්‍රමණය කළේ මේකේ රාස් එව්වා. කලින් ඉඳන්ම රාස් එව්වා. අවසානයේ දේව රජතුමා හිටියා. දේව. දේව තමයි ජේසුස් ඇදුවේ. දේව තමයි ජේසුස් කියන කෙනා වැදුවේ. ජේසු කියනම ජේසු නෙමෙයි. ඔය සුද්ධ දාපු නමක්. ඔය බයිබලයේ ඇත්ත බයිබලයේ උන් නෙමෙයි. අපි ත්‍රිපිටකයේ ඇත්ත ත්‍රිපිටකයේ උන් නෙමෙයිනේ. මාමන්සේ ඇත්ත මාමන්සේ උන් නෙමෙයිනේ. කුරාණේ ඇත්ත කුරාණේ උන් නෙමෙයි. හින්දු පුරාණේ ඇත්ත පුරාණේ උන් නෙමෙයි. ඔය කියන භගවත් ගීතාව ගන්න පුළුවන්. භගවත් ගීතාව නිවන් මාර්ගයක් තියෙනවා. සත්‍ය කවුරුත් දන්නේ නැහැ. හින්දු කියන දහම ආගම නෙමෙයි. හින්දු වේදේ කියන්නේ වේදේ. වේදේ ලිව වේද කරයි තමා. එතකොට වේදේ කියන එක තමයි වෛදික වෙන්නේ. වේ වයි වෙනවා සංකෘත. එතකොට විදව රයිතුමා ලියපුවා වෙනම තියෙනවා. ජානකයන් ලියන්නේ රාමගේ බිරිඳ. සක්විති රාමගේ. මේ රාම රාවණ පටලවල තියෙනවනේ මගුලක යුද්ධ කරයි කියලා. ඒක මහරාම සක්විති රාමනේ සූර්ය චක්‍රවර්තිනේ. එයාගේ බිරිඳනේ ජානකේ. ඉතින් රාවණගේ බිරිඳ නගුලිනේ. ඉතින් මොනම මගුලක්ද මේ පටලවල තියෙන එක්කෙනෙක් කනේ පාර ගාලා තියෙන්නේ. ඉතින් මේ ලෝකේ බොරුවට හොඳ තැනක් තියෙනවා. දැන් මම ඔක්කොම මාවන්තේ රාමායනේ කියයි මාවන්තේ කියයි හරියට දැකලා ඉඳයි කියවගේ. ඔය පිළිගන්නවද ඒක? ඔය සමහර දැන් පරස්පර විරෝධී දැන් මං රාමායනේ කියවන උඩත් දැක්කා මහාවංශයේ කියවන උඩත් මට හම් වෙලා තියෙනවා. අන්න හරි. එතකොට මෙන්න මේ තැන්වලදී ඉතිහාසයේ සහ මේ සියලු දේවල් විනාශ කරන්නේ ඔකුන් ඇවිල්ලා. විකෘති කරනවා. උන්ගේ කණ්ඩායම් ඇවිල්ලා මේ විකෘති කරන්නේ. යුද කරමින් එක එක දේවල් කරමින් උන්ගේ කණ්ඩායම් තමයි විකෘති කරන්නේ. ඒකට උන්ගේ මායෝන් ඉන්නවද රටේ එක එක නම් වලින්. ඕකේ තව මායකෙක් තමයි ප්‍රවාහ කරන්නේ. ඕකම මට මරන්න මාසාව තිබිච්ච එක. ඇත්තම කතාව. මගේ යටින් මරන්න ඕනේ කියලා. මොකද දන්නවද? ඌ තමයි නීලවෙන්ඩක පෙරමාල්. පුරාණේ ගත්ත බ්‍රාහ්මණේ. ඌ තමයි නීච වැඩ වලින් මූලික ආරම්භයේ තමිල්නාඩුවේ. ඔගේ පුතා ඉන්නවා සවේදක පෙරමාල් උන්දේ. ලංකාවේ ශරණාඥායතනින් මයික් එක තියාගෙන ඔව් ඔව් සිංහල ජාතියට කෙලවන්න ඕනේ කෙල්ලෝ ලක්ෂණයි හොඳට ශෙක්ෂ කරන්න ඕනේ එදා කරපු එකෙක් උ මම නම් වශයෙන් දන්නවා තව ඉන්න මේ රටේ බුදු දහම ගැන කතා කරනවා අපෝ උන් කරපු වැරදි අපි දන්නවා උන් තමයි අන්නවා කිව්වරු ඔය කියන මුන් මේ මුගේ ජාතියම මේ මුළු ලෝකෙම ව්‍යාප්ත කරගත්තා දැන් ප්‍රධානීව ඉන්නේ ලංකාව ඇතුළේ ඉපදිලා වල පිළිගන්න පුළුවන්ද ඒක? පිළිගන්න පුළුවන්ද? ඔයා දන්නේ නැත්නම් මේ කවුරුවත් මේ ලෝකේ කවුරුවත් දන්නේ නැත්නම් ඔය පිස්සෙක් ඉන්නවා. මේ ලංකාවේ ඉන්න හොඳම පිස්සා. ගංජා ගාලා කියන්නේ ඔක්කොම. ගංජාපතිය කියලා කියන්නේ.
අන්න එයාගෙන් පොඩ්ඩක් කතා කරන්නකෝ. කවුද නම් අපි දන්නේ නැහැනේ. ජයරත්න පතිරාර්ති කියලා මාත්මෙක් ඉන්නවනේ. ඔව්. එයාට ගංජපතිය කියන ගොම්පතිය කියනවා. ඔව්. ඒකට අරුන් හොඳට ඉහෙල කියලා තියෙන දැනගෙන. ඔව්. දැන් ගොම්පතිය ගොම්පතියමනේ. ඔව්. ඒකනේ ගුණාවගේ පැත්තකට වෙලා ඉන්නේ. ඔව්. ඒකට එයාට ගානවා ගංජපතියයි කියලා. හරියට මුං ගංජකින් දුන්නා වගේ. හ්ම්. හොඳේ? හ්ම්. ඒකට මේ මේ හැම තැනම තියෙන පැටලු. හ්ම්. දැන් සංජීවන්ට කියන සංජීවන්ට බයින්වනේ එක 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 කුණාරප කියලා. මම දන්නවනේ පෞද්ගලිකව. ඔව්. දැන් යාපතක් කරන්න ආපු කට්ටියට කියනවනේ. අන්න වාරක මීහරක කියනවා. වාරක මීහරක. ඔව්. දැන් මේ ධර්මයේ දන්න සත්‍ය කතා කරන කට්ටියෙන් නේ ගහන්නේ. ඔව්. හැමතැනම ගහන්නේ සත්‍ය ලාභ ප්‍රයෝජන නැතුව යමක් කරන කට්ටියටයි ගහන්නේ. ඔව්. වර්තීනවා. ඔව්. එතකොට මේ සත්‍ය දන්න තව ආමුදුරු අනේ ඉන්නවා. දැන් ඒ ආමුදුරුව එළියට ඇවිල්ලා කිව්වොත් එහෙම කියයි මූ සංගේද්ද මූ පිස්සු බකලු කියලා මොකක් හරි උයන්ෙන් හරි දාලා. ඌ අඟුරු ගින්නම් මං කියයි. මොකද ඒගොල්ලෝ කතා කරන්නේ මේ ධර්මයේ සා මේ ලෝකයේ මේ වෙන වෙන විනාශය වළක්වා ගැනීම පිණිසනේ. රාත් උනත් ඒගොල්ලන්ට තියෙනවානේ මේක විනාශය වළක්ව ඊළඟ රාත් වෙන කට්ටියට තැනක් තියෙන්න බෑ. බුදු වෙන කෙනාට රටක් තියෙන්න බෑ. පුරාණේ හෙළේකොලේ මේ රට දාමු දේශය ආරසා කරලා මුලික ආරසාකලේ කාන්තාව. ඇයි? අරුන්ට එන්න බැරි වෙන්නේ. මෞකසවල වලට. අද මේ රටේ පිරුණා. මේ රටේ පිරුණා. මූලික වැඩ කටයුතු කරන්නේ ඕකේ. කටඩිසා පූජක කියන වෙස් දාගෙන ඉන්නේ. උන් තමයි ප්‍රධාන තුරුම් පොංගේ. සෑම තැනකම ඉන්නවා. නිවන් කියනවා. නිවන් කියෙක් ඉන්නවා. නිවන් දැකලා පැයි නිවන් කතා කරන බුද්ධාමනෝ. මොක්ෂය කියනවා Hindu ගාමේ. මොක්ෂයට ගිය එකෙක් අපේ ඔක් කියන්නේ. කුරාණේ කියන අල්ලා දෙයිය කියලා. අල්ලා දෙයිය දැකලා තින්නේ අපේ අල්ලාගෙන කියන්නේ. ඈ? දැන් ජේසුමා ගැන කතා කරන ජේසුමාත් එක්ක සාකච්ඡා කරලා තින්නේ අපේ කට්ටිය. නෑ නෝමයි කාර සම්බන්ධ වෙලා තින්නේ බෑ නෑ උන් දන්නෙත් නෑ දැකලත් නෑ දන්නෙත් නෑ නැතිම මගුල තමයි ලෝකේ කතා කරන්නේ එතකොට මේ නැති මගුලක් ගැන කතා කරන ඉස් ප්‍රලාප විතරක් වෙනවා එතකොට දැන් ජේසුතුමාත් එක්ක සාකච්ඡා කරා නම් මුන්ට දැනගන්න පුළුවන් ජේසුතුමා මොන වගේ කෙනෙක්ද මොන වර්ණින්ද එන්නේ මනු ලෝකෙට එතකොට ජේසුතුමා මොන දිව්‍ය තලෙන්ද එන්නේ එතකොට ජේසුතුමාගේ පියා කවුද ළමෙක් නැතුව තාත් මේ පියෙක් නැතුව ළමෙක් ඉපදෙන්නේ නැහැ ලෝකේ දැන් සිදුවත් කුමාර නම් ඉපදිච්ච ගමන් ඇවිදලා නේ නෙළුමල්ලතක් උඩ. ඔව්. ඉතින් ඒ ළමයා ඊට පස්සේ දන ගාලා වෙන්න බෑනේ. හ්ම්. ඉතින් මේ ඔක්කොම අත්‍යෝක්ති. අතිශෝක්තිය නේද? ඔව්. මොකක්ද ලියනොත් අත්‍යෝක්ති තියෙන්නේ බෑ. හ්ම්. දැන් මේ ලෝකේ ඉයලම තලයේ තමයි බුද්ධත්වය. හ්ම්. අත්හැරපු කෙනාගේ. හ්ම්. මේ ලෝකේ නියම සත්‍යම දේ තමයි. හ්ම්. අපි මේ කතා කරන ඔක්කොම හරි අපිට අත්හරින්න පුළුවන් මොහොතකින්. හ්ම්. ඔයාලා වුණත් අත්හරින්න පුළුවන්. ඒ ඥාණය විතරයි ඔයාලට තට්ටුවක් දෙන්න තියෙන්නේ. අරුන්ට එහෙම නෙමෙයි. අරුන් අත්හරින්නේ නෙවෙයි ඉන්නේ. මේකට කෙලවන්නේ ඉන්නේ. එතකොට අත්තරින කෙනාට අත්තරින දීලා මේක රගපු කට්ටියක් ඉන්නවා. හ්ම්. අනේ උගලන්ට කියනවා කඩවර. හ්ම්. සිද්දසූනියම්. අයිය නායක. හ්ම්. අනේ මේ කියපු කට්ටිය ඉන්න සතර වරන් විසමුනි. හ්ම්. ඒගොල්ලෝ දන්න මේ මේ කොටස් ගැන. හ්ම්. එතකොට මේකට ආවොත් එීම මේක රිංගනකොටම ගහනවා. හ්ම්. දැන් මේ පද්ධතිය බිඳ වැටුණා. හ්ම්. ඒ බිඳ වැටෙන හේතුව තමයි මූලිකව මේ මධ්‍ය මණ්ඩලෙව ලංකතලයට ගාපු එක. හ්ම්. පළවෙනි. ආ. ඒ පළවෙනි ආක්‍රමණිකයා ඌ ගැන කිව්වොත් එීම මේක අල්ලගත්තේ විජේගෙන්. ඌ නම් අනුරාධපුරෙන් කාලා දිව්වා. අනුරාධපුරෙන් කාලා දිව්වයි කියමු. ඊට පස්සේ එන එක තමයි මහින්ද්‍ර. මහින්ද්‍රම තමයි බලු වැඩ කරන්නේ. සමස්තයෙන්ම. ඒ දාත් ඉතින් අයියයි මල්ලි තමයි ප්‍රභා කරනවා. යන්න දෙන්නේ. ඒකෝ පස්සෙත් ඌ ඇවිල්ලා රජකමට පොරකනවා මේකේ. මේක ඉපදිනවා ඌ. ඉතින් රාජසිංහ කාලේ මේ දාමෝදරම් පිල්ලේ. අයිදර දැන් ඔබතුමා අපේ මේ මම දීර්ඝ ඉතිහාසයක් කියන්නේ නැහැ. මම මේ කියන්නේ කෙනෙක් ගැන. ඔය ලෙප්ටිනන්ට්ලාද අනුනාකිවරුද උන්ගේ කණ්ඩායම ඉන්නවනේ මේ ලෝකේ ඇවිල්ලා ඉපදිලා. අපිට දැන් ඒගොල්ලන්ගෙන් බේරෙන්න ඒගොල්ලෝ මොකද මේ දෙන්න පුළුවන්ද මේ නෑ බේරෙන්න අපේ දරුවන්ට ආරක්ෂා වෙන්න ඒක ඔක්කොම ඒ විශ්වෙන්දී ලබා දීලා තියෙන්නේ. ඒක උපදෙස් දෙන කට්ටියත් ඉන්නවනේ. මේක දන්න සත්‍ය දන්න කට්ටිය ඉන්නවා. අමුදුරු අනේ ඉන්නවා. මං ගියන් පොඩ්ඩ සාකච්ඡා කරනවා. මේ මිත්‍යා අපි ඒක සත්‍ය කතා කරන්න ගියොත් මේ මාත්‍යෝ මේ මිත්‍යා දෘෂ්ටිය කියනවා. මේක පේන පැත්තට වඩා නොපේන පැත්ත බලවත්. දැන් සංජීවනි වගේ සංජීවන්ට මම රේඩාරයක් ගන්නවා. හැබැයි සංජීවනි උඩත් වැඩ. ඔයාගේ කොටසක් යනවා සංජීවනි වගේ වෙන ගෑණියෙක් කියන්නේ උන්ගේ. උන් තමයි අන්නාගුරු කියන්නේ නාග. 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 එලිමිනේටි කියන්නේ යක්ෂ. තව කොටසක් ඉන්නවා. ඒ හෙල මිනාටි කියන එක සක්විති වෙනයි. ඔය ඊජිප්තේ සඳහන් කරනවා. ඔය කියන කට්ටිය වෙනයි උනේ. මිනාටයි තුමා ගැන මම ඔයන් කලින් ආවා. එතකොට එයා වෙනයි. අනුනාගි කියන කට්ටිය තමයි අනුනාගි කියන්නේ ඔයගොල්ලෝ. අන්‍ය වූ නාගිවරු. උන් වල ගත්තොත් ඔයාලා පුළුවන් ලෝකෙම තොරතුරු ගන්න.
මිනිස්සු අසරේ යවලා. ඕක තමයි කට්ටඩි කරන්නේ. විනාශ කරන එක. ඒකේ ඉන්නවා වේස ගෑනුවෝ කියන. පොඩක් ඉන්නකෝ. ඒ ගෑණි කරන් ඔයාගේ ඇඟට සම්බන්ධ කළොත් නාග නාගිනවට තමයි උන් යවන්නේ. ඔයා සිටින්නේ ඒ ගෑණිගේ තුරුම් පොක්ක කියලා. කොහොමද? ඔයාලා පිම් වෙන්නන්න බෑ. ඔයාලා දැන් දැක්ක ගමන් හිතෙනවා අරුත්කම යගියා නම් හොඳයි කියලා. මේ සීලවත් කාන්තාව. ඒගොල්ලන්ගේ සිත කොහෙද ගෙනියන්නේ? කොහෙද ගෙනියන්නේ? අර වැඩේට ගෙනියන්නේ. එයා මා වුණා නම් ප්‍රශ්නයක් නැහැනේ. පොමාවකට මා වෙන්න ඕන ශක්තිමත් වීම. ධ්‍යානය කියන්නේ ඒකයි. ඒතකොට මේ ඔක්කොම අඳුර ගන්න පුළුවන්. මාව යදින්නේ කවුද මේ? ආ වරින්කෝ. නාගිනා කරකෝල අරගෙන උන්ගේ ඇසටම ගන්න පුළුවන්. ඔය දන්නවද කතාව? ඒක මම දන්නේ. ආ. එතකොට ඒ වගේ විසකුරු නාගිනාව එවන්නේ. උන් මේ දල තියනවා මේ. අන්නා ලැබුණේ ඉන්නේ. සමහර වෙනවා සුකුරු ධාතු බොන්න. සමහර වෙනවා ඔයාගේ ඔළුවේ මොලේ කන් මොලේ ඉර කරන්න. කොහොම රීදියක බඩ පලාගෙන කනවලුනේ. හරියට හරි බඩ පලාගෙන කන්නේ ඌ අසූචින කන්නේ. එන ඌ දෙයක් නෙවෙයිනේ. ඌ අරුන්ගේ කොටසන්නේ. ඒක කඩවර ගිනිපන්දම අරන් යනවා මෙහෙම කරගෙන. කඩවර මොල ගිනිපන්ද දෙයියේ. කඩවර කියන්නේ විසුණු දෙයියන්ට. ඒ වගේම කඩවරල ගන්නාවක් ඉන්නවා. කඩවර කියලා කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ විසුණු දෙයියන්ගේ පිරිවාර සේනාව. ඒගොල්ලන් තමයි කඩවර කියන්නේ. කඩවර කියන්නේ කවුද? රත්න කඩවර ඉන්නවා, මංග කඩවර ඉන්නවා, ජය කඩවර ඉන්නවා, කබලි කඩවර ඉන්නවා. ඒ කඩවර කණ්ඩායමක් ඉන්නවා. මේ ඔක්කොම ප්‍රධාන දෙවිවරු. විසුණු දෙවියන්ගේ සහෝදරයෝ. කොහෙද වෙලා තියෙන ඉතිහාසය? අන්න අරුම පටලවලා තියෙන මේකට කඩවර කියලා. පොඩකින් සිද්ධ සුනියන් කියලා පටලවලා තින්නේ අරුන්ගේ කෙනෙක්ව. සිද්ධ සුනියන් කියන්නේ ඊශ්වර. ඊශ්වර ශක්තිය. කියන්නේ සිවදීනගේ පුතේ. දැන් මෙතන ඒගොල්ලෝ හිටියේ බුද්ධ කාලවල. මේ ඔක්කොම මේ මුන් ඇවිල්ලා ඒගොල්ලන් කොටාසේ වන්ද ගන්න මෙන්න මේ දේවල් කරලා ඉවරයි අපි රටේ. කාලි කියලා තන්දවන්නේ ඒගොල්ලන්ගේ කොටසක් ලේක් බොනේ කියක්. මෙන්න මේ දාලා තියෙන්නේ. ගාගෙන ඉන්නේ. අර මාසුලෝකෙත් ඉන්නවා. උන්ගේ මා කාලු. මම කන පිට කියන්නේ. එයාට විශේෂ දොරතුරු ඉන්නේ නැහැ. මම ඔක්කොම වෙලා තියෙන්නේ. අපි ළමයින්ට මෙහෙම ජග් ගාලා තියෙන ඔළුවට. උන්ගේ ලේ බොනේ. දාලා පූ ඉර කරලා තොරතුරු ටික ගන්නවා කදිරේසන් සාමි. අක්කඥාන 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 තමයි ප්‍රධාන තුරුම්පුව. ඊළඟ කෙනා තමයි නන්දඥාන. කණපිට කියන්නේ හොඳේ ඔයා ගන්න නමට නතුන. එතකොට මුන් ඔක්කොම එකම තුරුම්පුවක් ඉදිරි වැඩ කරන්නේ. ඒකේ බුදුදහම කනවා. අර කියවිලා දේවදහම කනවා. ඔයා දන්නවද ඊට පුතන කොහෙද කියලා? ඕක විසිවදෙයෝ තමන්ගේ ගෑනිට අදා දීපු එක. පොතන් තමයි එයාට අදා දුන්නේ බාර්තෙන් ගිනාපු ඉන්න. එතකොට එතන අදා දුන්නේ පොඩක් ඉන්නකෝ. එයාට බල සම්පන්න වෙලා මේ ලෝකේ ජනතාවට ආශිර්වාදයක් කරන්න. අරුම විනාශ කරලා. එතකොට යාපත් දරුවට කියනවා මෞකුසොල්වල දේවදරු. අර අර වගේ විෂකාරී ඒවා නෙමෙයි හොඳේ. එතකොට මේ ඔක්කොම විනාශ කරලා තියෙන සංජීවනී. දැන් කතා කරන්න දෙයක් නැහැ මේ ලෝකේ. මේ ලෝකේ ඇත්තම කියනවා නම් මේ පාලනය කරන්නේ තාම පාලනේ තියෙන උන්ගේ අතේ. එතකොට ඒ පාලනය කඩන්න නම් මෙතන තියෙන එකම දේ තමයි බුදු දාම මතින් ගිහිල්ලා දේව දාම සහ සෝභා දාම සක්‍රිය කරන්න ඕනේ. ඒකට මෙන්න මෙතන තියෙන කදම්බයක්. මේ කදම්බේ හරියට මේකට ආවොත් අරුම් එකෙන් දුවනවා. එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේ ශක්තිය විශේෂ පදාර්ථයක්. මේ පදාර්ථ ශක්තියමත් තමයි ජීවය පවතින්නේ. ඒ පදාර්ථයක් කියන්නේ ඝන වෙන්න පුළුවන්, ජලය වගේ වෙන්න පුළුවන්, ආලෝක වෙන්න පුළුවන්. එතකොට මේ සෑම දෙයක්ම පදාර්ථයක් තියෙනවා. එතකොට මේ පදාර්ථයේ ඝන වුණාම මොකද වෙන්නේ? ගලක් බවට පත් වෙනවා. සාමාන්‍ය විදිහට ඉන්නකොට ජෙල්ලක් බවට. ඊට වඩා මෙව වුණොත් තව පොඩ්ඩක් මෙව වුණොත් අයිස් කුට්ටියක් බවට. අයිස් කුට්ටියක් වගේ. දිය වුණාම වතුර. සෑම දෙයක්ම දිය වුණාම ජලය බවට පත් වෙන්නේ. ද්‍රවයක් බවට. ද්‍රවයක්. ජලයක්. දැන් යකඩයක් වුණත් පොල්තාවක් ද්‍රව තත්ත්වයට පත් වෙන්නේ ඝන වෙන්නේ නැහැ. ඊට කලින් ජලය වගේනේ තියෙන්නේ. එතකොට මේක වක්කරන්න පැයකට වාත්තුව කියන්නේ ඒකනේ. වා කියන්නේ මොකද්ද? වාත්තුව කියන්නේ මොකද්ද? එතකොට ඝන වෙනවා සුළඟත් එක්ක. එතකොට සිසිල් වෙනකොට තමයි ඝන වෙන්නේ. රස්නේදී දිය වෙනවා. එතකොට අන්නේ වගේ පදාර්ථ තියෙනවා මේකේ. එතකොට ඒ පදාර්ථ ඝන වෙනවා. දිය වෙනවා. එකම දෙයක් තියෙනවා. මෙන්න මේකේ තියෙනවා චුම්බකය, ප්‍රතිචුම්බක. එතකොට ඇද ගැනීම සහ විකිරණය. එතකොට මේ පදාර්ථ කොටස් තමයි
මේකේ පැවතුම සදන්නේ. මේක විනාශ කිරීම තමයි ඔලෙන් කාර්යය. හොඳට මතක තියාගන්න. මේ පදාර්ථ ඇඟිත් තියෙනවා. මේ පදාර්ථය මත තමයි ජීවය පවතින්නේ. මේ පදාර්ථ පංච පදාර්ථ කියලා කියනවා. මේ පංච පදාර්ථය මේ කයේ තියෙනවා. එතකොට පංච පදාර්ථයට එයාගේ තව දෙකක් තියෙනවා අතයි එතකොට. මේ පදාර්ථ පිටනවා. ඒ පදාර්ථ ඒ අත වැඩි කරාම තව අතක් වැඩි වෙනවා 14යි. 14 වල දෙකක් කීයද? 28යි. 28යි. يعني તો සබ්ජෙක්ට් එක සිද්ධ වෙනවා. එතකොට තමයි උපද වේර සුසුකම්. එතකොට මේ ඔක්කොම පදාර්ථ විද්‍යාවත් එක්කම තමයි ඔක සිද්ධ වෙන්නේ. එතකොට ආගේ සබ්ජෙක්ට් එක යනවා කියමු කාන්තාවගේ. ඒත් පිට වෙන්නේ ලේසම පදාර්ථයන්නේ. අනවශ්‍ය පදාර්ථ. අන්න එතකොට මෙන්න මේක තමයි ජීව විද්‍යාව කියන්නේ. එතකොට මේවා අපිට සුද්ධමෙන් පටලවලා කරකවලා තියෙන්නේ. අරුන්ගේ වැඩ. අපි කට්ටිය පදාර්ථ විද්‍යාව සහ මම මේ උදාහරණයක් කිව්වට කතාව. එතකොට මේ පදාර්ථය ජීව පදාර්ථය. ජීව පදාර්ථයේ අරගෙන අපේ ජන කට්ටිය ඒ ජීව පදාර්ථය තමයි එකක් තමයි. ඔය කියන සුද්ධ වෙන කඩන්නේ මොකද්ද? මොකද්ද? මේක. රසදිය. රසදිය. රසදිය දොල් තිනව අනුක සංඛ්‍යාව. ඒක පණ ගන්න විතරයි ඕනේ. ඔව්. ඒක පණ ගන්න විතරයි ඕනේ. ඕන වැඩ කරත හැකි. ඔයාගේ චිත්තෙන් පාලනය කරන්න පුළුවන්. මේ කඩා ගන්න බෑ තාම එකිට. ඔව්. රසදිය අනුක කඩා ගන්න බෑ. බෑ. ඒක පදාර්ථයක්. ඔයාට මම දැන් දැන් කිව්වනේ කතාව. ඒ පදාර්ථය ගැන තමයි කිව්වේ. ප්‍රසරණේ, විකිරණේ, මේ රසායන විද්‍යාව ඔයාගේ ඇඟිත් තියෙනවා. ඔව්. ඒ රසදිය මතින් තමයි ඔයාගේ ඇඟේ ඔගේ ස්වංක්‍රීය වෙනවා. දැන් තේරුණාද ඔයාලට? හරි රසදිය ගැන කතා කරමු. ඊළඟ සතියේ මම ඔයාලට කියා දෙන්නම් තවත් වැඩගත් තොරතුරු තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මම කියන එකම දේ තමයි. අපි ඇවිත් ඉන්නේ හෙළ දරුව. සියල සිංහල බෞද්ධ මං ගණන් ගන්න නැහැ. මොකද ඒවා නම්බු නාම ගත්ත කට්ටියනේ. සුද්ධෝ අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වම නියම සිංහලෙන් පාව දීලා ගත්ත නම්බු නාමනේ. නැත්තම් සිංහලේ බෞද්ධයෝ නෙමෙයි. හෙළ බොදුනු වෙන්නේ නැහැ. මේක අවසන් කරනවා මම මෙතනින්. පස්සේ ඔබට මම පැහැදිලි කර දෙන්න තවත් කතන්දර තියෙනවා. විශ්ව කතන්දරයක් තියෙනවා. මම ගොඩක් මේ පටලවලා තමයි කතා කරන්නේ. මොකද මේ හැමදේම එක විදිහටම දෙන්න බෑ. බොහොම ස්තුතියි. ආයි බොහෝ වේවා.